දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට UGK vlogs YouTube channel එකට. ඉතින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්තම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයා මේ වගේ video ඔයාලට අලුතෙන් දාන video හැම එකක්ම notification එකක් විදිහට බලා ගන්න පුළුවන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා 11 වසර චිත්‍ර විෂයට අදාළ පාඩමක්. 11 වසරේ පළවෙනි වාරයට අදාළ චිත්‍ර විෂයට අදාළ වෙන පාඩමක්. චිත්‍ර ශිල්පියෙක් ගැන කතා කරන්නේ මුදලින්දුව ACGS අමරසේකර ශිල්පියා ගැන. ඉතින් මේ වගේ 10 වසර 11 වසර ආදී නොයෙකුත් පාඩම් මම ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක නිතරම ඔයාලා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉදිරියේදී මේ පාඩම්ත් එක්ක එකතු වෙන්න. එතකොට අද මම කතා කරන්නේ මුදලින් ACGS සමරසේකර චිත්‍ර ශිල්පියා ගැන. ඉතින් මේ ACGS සමරසේකර කියලා කියන්නේ ලංකා කලා සංගමය නියෝජනය කරපු ලාංකේය 20 වෙනි සියවසේ හිටපු චිත්‍ර ශිල්පියෙක්. ලාංකේය 20 වෙනි සියවසේ කලාව ගත්තාම මේ ලාංකේය 20 වෙනි සියවසේ කලාව තුල ලාංකේය 20 වෙනි සියවසේ කලාවේ මුල් භාගයට අයිති චිත්‍ර ශිල්පියෙක් තමයි ACGS සමරසේකර කියලා කියන්නේ. එතකොට මොහු මේ ලංකා කලා සංගමය නියෝජනය කරපු ශිල්පියෙක්. ලංකා කලා සංගමය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය සහිතව මෙරට ආරම්භ වෙච්ච ශාස්ත්‍රාලීය කලාව හදාරපු සහ ශාස්ත්‍රාලීය කලාව ඉගෙනීම් කරපු කලා සංගමයක් විදිහට තමයි මේ ලංකා කලා සංගමය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒකට මේකේ ශිල්පීන් ගණනාවක්ම හිටියා. මුදලි දේසිජී සමරසේකර තමයි මේ පුරෝගාමී ශිල්පියා. ඊට අමතරව ඩේවිඩ් පේන්ටර් ශිල්පියත් මේ කලා සංගමය නියෝජනය කරපු ශිල්පියෙක්. ජේඩී පෙරේරත් මේ කලා සංගමය නියෝජනය කරපු ශිල්පියෙක්. ඔය වගේ ශිල්පීන් තව රාශියක් මේක නියෝජනය කරලා තියෙනවා. හොඳයි. එතකොට ACGS සමරසේකරගේ කලා භාවිතය නැත්නම් කලා ශෛලිය සකස් වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය කලාවේ ආභාෂය ලැබලා. එතකොට මේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය කලාවේ ආභාෂයෙන් තමයි මේ ලංකා කලා සංගමය නියෝජනය කරපු ශිල්පීන් අනිකුත් ශිල්පීන්ගේ නිර්මාණ ශෛලියත් ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම අමරසේකර ගේ කලා භාවිතයත් කලා ශෛලියත් ගොඩනැගිලා තියෙන්නේ ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලාව. බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලාව තමයි මේ අමරසේකර ශිල්පියාගේ කලා ශෛලිය බවට පත් වෙන්නේ. එතකොට ඒ කලා ශෛලිය තුළ සිද්ධ වෙච්ච දේ තමයි මේ යම්කිසි නිර්මාණයක් ජීව රූපයක් හෝ මානව රූපයක් නැත්නම් භූමි දර්ශනයක් ඒවා තාත්වික ආකාරයෙන් සැබෑ ආකාරයකටම සිතුවම් කිරීමේ ක්‍රමවේදය තමයි මේ ශාස්ත්‍රාලීය කලාව තුළ සිද්ධ වෙන්නේ. ඒක අකුරටම අනුගමනය කරපු ශිල්පියෙක් විදිහට ACGS සමරසේකර හඳුන්වන්න පුළුවන්. මේ ACGS සමරසේකර මහතාගේ කලා ශෛලිය ශාස්ත්‍රාලි කලා ආභාෂයත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ. මොහුගේ තේමා ගත්තාම ජීව රූප ඇඳීම, ආලේඛ්‍ය චිත්‍ර ඇඳීම, ඒ වගේම භූමි දර්ශන නිර්මාණය, ඒ වගේ තේමා යටතේ අපට චිත්‍ර නිර්මාණ හඳුනා ගන්න පුළුවන්. මෙතුමගේ චිත්‍ර නිර්මාණ බොහොමයක් දැනට කොළඹ කලාභවනයේ ප්‍රදර්ශනයට තියලා තිනවා. යකදුරාගේ දියණිය, වඩුවාගේ ගෙදර වගේ චිත්‍ර නිර්මාණ, ඒ වගේ මාළික චිත්‍ර කීපයකුත් කලාභවනයේ දැක බලා ගන්න පුළුවන් මේ වෙනකොට. එතකොට මේ ACGS සමරසේකර මහතාගේ කලා භාවිතය නැත්නම් කලා ශෛලිය තුළ ඔහු භාවිතා කරපු මාධ්‍ය විශේෂයෙන්ම තෙල් සායම් මාධ්‍ය තමයි විශේෂයෙන් භාවිතා කරේ. ඊට අමතරව දේසායම් මාධ්‍ය භාවිතයෙන් නිර්මාණ කීපයක් කරලා තියෙනවා. භූමි දර්ශන ආදී සිතුවම් නිර්මාණ හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ACGS සමරසේකරගේ කලා ශෛලිය තුළ ඔහු වර්ණ තැවරීමේ ක්‍රමවේදය විදිහට ඔහු පාවිච්චි කරේ ශාස්ත්‍රාලීය කලාවේ ක්‍රමවේදයක් වන කියරස්කූරෝ ක්‍රමය. කියරස්කූරෝ ක්‍රමය කියලා කියන්නේ ඉතාමත්ම සූක්ෂම විදිහට සියුම්ව එළිය අඳුර දක්වමින් වර්ණවල මධ්‍යම පැහැයන් ගොඩනගමින් ඒ කලර් ටෝන්ස් මතු කරමින් සියුම් විදිහට ත්‍රිමාණ බව මතු කරමින් එළිය අඳුර දක්වමින් රූප තාත්විකව ගොඩනැගීමේ ක්‍රමවේදය තමයි මේ අමරසේකර මහතා අනුගමනය කරපු ක්‍රමවේදය බවට පත් වෙන්නේ. එතකොට ඒ ඔස්සේ නිර්මාණ කරපෝගේ නිර්මාණ ඉතාමත්ම තාත්විකව නිර්මාණ කරලා තියෙන ආකාරයක් දකින්න පුළුවන්. ශාස්ත්‍රාලි කලාවේ ඒ ශාස්ත්‍රාලි යථාර්ථවාදී ක්‍රමවේදය අනුව යමින් එළිය අඳුර දක්වමින් කියරස්කූරෝ ක්‍රමය පාවිච්චි කරමින් සියුම්ව එළිය අඳුර දක්වමින් වර්ණ පැහැයන් ගොඩනගමින් වර්ණ ප්‍රභේද භාවිතයෙන් බොහොම අලංකාරවත් සිතුවම් මාලාවක් ඔහුවදී නිර්මාණ වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මුදලින්දු ACGS අමරසේකර මේ අමරසේකර චිත්‍ර ශිල්පියා ගැන වීඩියෝ එකේ මුලින්ම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මොහු 20 වෙනි සියවසේ මුල් භාගයට අයිති ලාංකේය ශාස්ත්‍රාලීය යථාර්ථවාදී චිත්‍රකලාව නියෝජනය කරපු පුරෝගාමී ශිල්පියෙක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ලංකා කලා සංගමය නියෝජනය කරපු ශිල්පියෙක්. එතකොට මොහුට ආභාෂය වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය යථාර්ථවාදී චිත්‍රකලාවේ ආභාෂය. එතකොට මෙන්න මේ නිර්මාණය බැලුවාම ඒ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය යථාර්ථවාදී චිත්‍රකලාවේ ස්වරූපය මොන වගේද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. මෙන්න මේ ශෛලිය ආභාෂය තමයි ACGS සමරසේකරට ලැබිලා තියෙන්නේ.
විසිජේ සමරසේකරගේ චිත්‍ර නිර්මාණ ගත්තාම විරකියාව යකදුරාගේ දියණිය කුස්පැටවා රීඩ් මාවත ඉන්දිය සයම් චිත්‍රයක් රාජ්‍ය නායකයන්ගේ උඩුකය චිත්‍ර මේවට ආලේඛ චිත්‍ර කියලාත් කියනවා මේ වගේ නිර්මාණ රාශියක් හඳුනා ගන්න පුළුවන් තවත් නිර්මාණ රාශියක් ඔහුගේ දකින්න ලැබෙනවා මෙතන ඉඳලා කතා කරන්නේ ඒසීජී සමරසේකර චිත්‍ර ශිල්පියාගේ තෝරාගත් නිර්මාණ දෙකක් පිළිබඳව විෂය නිර්දේශයට අදාළ එකක් තමයි යකදුරාගේ දියණිය චිත්‍රය. මේ චිත්‍රය කැන්වසේ මත තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කරපු චිත්‍රයක්. මේ චිත්‍රය නිරූපණය වෙන්නේ යකදුරෙක්ගේ දියණියක්. බලි ශාන්ති කර්මවල ඇඳුම් මායිත්තම් ඇඳගෙන ඉන්න ආකාරයක් තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. එතකොට මේ චිත්‍රය තුළ නිරූපණය වෙන මේ සිද්ධිය ගත්තාම යකදුරෙක්ගේ දියණියක් වන ඇය ඒ යකදුරාගේ ඇඳුම් මායිත්තම් ඇඳගත්තයින් පස්සේ ඇයට කාමරය ඇතුලේ දොරපාමුල පාවෙන ගිනිසිලුවක් දකින්නවා. ඒකෙන් විස්මයටත් බිහිතියටත් පත් වෙලා ඉන්න ආකාරයක් තමයි චිත්‍රය තුළ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ චිත්‍රයෙන් විස්මයජනක ගූඪ ගුප්ත තේමාවක් තමයි මේ චිත්‍රයට විෂය කරගෙන තියෙන්නේ. එතකොට මේ චිත්‍රයේ නිරූපණය වෙන දේවල් බැලුවාම ඒ හැඟීම් ප්‍රකාශනය තීව්‍ර කරන්න ඒ ප්‍රකාශනය තීව්‍ර කරන්න සංකේත මාලාවක් චිත්‍රය තුළ භාවිත කරලා තියෙනවා. එකක් තමයි වැසූ දොර, අනිත් එක ගිනිසිලුව, අනිත් එක තමයි වෙස් මූණක් තියෙනවා විශාල, ඒ වගේම අවතාරයක් බඳු හෙවණැල්ලක් පිටුපස්ස දක්වලා තියෙනවා. දැගේ හෙවණැල්ල අවතාරයක් වගේ දක්වලා තියෙන්නේ. ඒ වගේම ඒ හෙවණැල්ලත් එක්කම සමච්චලෙන් වගේ හිනා වෙන වෙස් මුහුණකුත් දක්වලා තිනවා. ඇගේ පය පාමුල උඩැක්කියක් වැටලා තියෙන ආකාරය දක්වලා තිනවා. එතකොට මේ සියල්ල මේ ගුප්ත තේමාව තවත් තීව්‍ර කරන්න භාවිතා කරපු සංකේත මාලාවක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. චිත්‍රයේ ප්‍රකාශනශීලී බව හොඳට තීව්‍රව නාට්‍යානුසාර විදියට නිරූපණය කරලා තියෙනවා. වර්ණ මාලාව කියරස්කූරෝ ශිල්ප ක්‍රමය අනුව තමයි ගොඩනගලා තියෙන්නේ. කියරස්කූරෝ කියලා කියන්නේ ශාස්ත්‍රාලී චිත්‍ර කලාවේ එළියඳුර දක්වන ක්‍රමවේදය. ඉතා සියුම් විදිහට එළියඳුර දක්වමින් මධ්‍යම පැහැයන් ගොඩ නගමින් වර්ණ තැවරීමේ ක්‍රමවේදය තමයි කියරස්කූරෝ කියලා කියන්නේ. එතකොට මේකේ පාවිච්චි කරලා තියෙන වර්ණමාලාව සම්භාව්‍ය වර්ණමාලාවක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක වර්ණ ස්වභාවයකින් යුක්ත උණුසුම් සම්භාව්‍ය වර්ණමාලාවක් චිත්‍රයට භාවිත කරලා තියෙනවා. මේ චිත්‍රයේ වර්තමානයේ කොළඹ ජාතික කලා භවනයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඕනම කෙනෙකුට චිත්‍රය දැක බලා ගන්න පුළුවන් කලාපවනට ගියාම. මේ තියෙන විරැකියාව කියන ඕගියලෙක් විශේෂ චිත්‍රය වඩුවගේ ගෙදර කියලා මේ චිත්‍රය හඳුන්වනවා. මේ චිත්‍රයත් කොළඹ ජාතික කලා භවනයේ තමයි ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. කැන්වසේ මත තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් නිර්මාණය කරපු චිත්‍ර නිර්මාණයක්. මේ චිත්‍රය නිරූපණය වෙන්නේ වඩුවෙක්ගේ ගෙදර තියෙන දරිද්‍රතාවය. සාමාන්‍ය වඩු කාර්මිකයෙකුගේ නිවසක තියෙන දුප්පත්කම යථාර්ථවාදීව නිරූපණය කිරීමක් තමයි මේ චිත්‍රය තුළ දැක්වෙන්නේ. එතකොට මේ චිත්‍රයට ආලෝකය ගලාගෙන ඉන්නේ ජනෙල් කවුළුවකින්. ඒ ආලෝකයත් එක්ක කියරස්කූරෝ ක්‍රමයට අනුව තමයි වර්ණ තැවරීම කරලා තියෙන්නේ. ත්‍රිමාණ ලක්ෂණ මතු කරමින් සියුම් විදිහට එළි අඳුර දක්වමින් ත්‍රිමාණ බව මතු කරමින් චිත්‍රය වර්ණ කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මේ චිත්‍රයේ ඒක වර්ණ ලක්ෂණ සහිත සම්භාව්‍ය වර්ණමාලාවක් උණුසුම් වර්ණමාලාවක් භාවිත කරලා තියෙනවා. නිර්මාණ අවකාශය බැලුවාම චිත්‍රයේ ගැඹුරු දක්වමින් පරයවලෝක ලක්ෂණ සහිතව පෙරබිම, මැදබිම, පසුබිම කියන තලවල රූප පිහිටුවලා චිත්‍රය නිර්මාණය කරලා තියෙන ආකාරය, වර්ණ හැඩතල ගොනු කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රාජ්‍ය නායකයින්ගේ උඩුකය චිත්‍ර කිහිපයක්, ආලේඛ චිත්‍ර කියලා මේවට කියනවා. SWRD බණ්ඩාරනායක මහතා දැක්වෙන ආලේඛ චිත්‍රය, සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආලේඛ චිත්‍රය, ආනන්ද සමරකෝන් ආලේඛ චිත්‍රය, ගුණපාල මල්ලසේකර මහතා දැක්වෙන ආලේඛ චිත්‍රය, මේ තියෙන ඒ සිල් සමරසේකරගේ දිය සායම් චිත්‍ර නිර්මාණ දෙකක් භූමි දර්ශන නිරූපණය කරපු. එතකොට ඔහු තෙල සායම් මාධ්‍යයට වගේම දිය සායම් මාධ්‍ය භාවිතයත් ඔහුගේ අපට හඳුනා ගන්න පුළුවන්. හොඳයි, අද අපි කතා කරේ ACG සමරසේකර චිත්‍ර ශිල්පියා ගැන, ඔහුගේ කලා ශෛලිය, ඒ වගේම ඔහුගේ තේමා භාවිතය, මාධ්‍ය භාවිතය, ඒ වගේ නොයෙකුත් කාරණා, ඒ වගේ කතා කරා ඔහුගේ ප්‍රධාන නිර්මාණ දෙකක් වන
යකතුරාගේ දියණිය සහ වඩුවගේ ගෙදර නැත්නම් විරකියාව කියන චිත්‍ර දෙක ගැනත් විස්තර කිරීමක් කරා. එතකොට මේ නිර්මාණ දෙක තමයි 11 අවසර සාමාන්‍ය පෙළට අදාළව තියෙන චිත්‍ර නිර්මාණ දෙක වෙන්නේ. හොඳයි. අද වීඩියෝ එකට වල කැමති නම් මගේ වීඩියෝ එක ලයික් කරලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න තමතු කරන්න එපා. ඒ වගේම නිතරම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉදිරියේදී මේ වගේ තවත් පාඩම් මාලාවක් චිත්‍ර විෂයට අදාළව අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. සුබ දවසක් සියලු දෙනාට.